අයිබෝන්. ඉතින් අද ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ මේ අපේ කලා ලෝකයේ සිද්ධ වුණු ඉතාමත්ම අපූරු රසවත් සිදුවීම. රසවත් කියනකොටම හරියට නිකන් ජෝතිපාලගේ ගීතයක් වගේ රසවත් කියලා තමයි කියන්න වෙන්නේ. ජෝතිපාලගේ ගීතයක් කිව්වහම හැමදාම රසවත් නේ අපිට. මේ ජෝතිගේ සිද්ධියක් තමයි. අපේ පැරණන්නන්ට නම් මතකයි, අලුත් අයටත් අමතක වෙන්න බෑ. ඒල් ජයවර්ධන ජනාධිපතිවරයා හිටිය යුගයේ, ඒ කියන්නේ 77 ඉඳන් 80 ගණන් වෙනකම් මේ තිබුණු දීර්ඝ වකවානුවේ අපේ මැයි දිනයේ දවසට, ඒ කියන්නේ සෑම වසරකම මැයි පළවෙනිදා විවිධ රැලි, විවිධ පෙළපාලි කොළඹට ඇදී එන දවසේ ආණ්ඩු පක්ෂය සාමාන්‍යයෙන් කොළඹ විශාල සංදර්ශනයක් පවත්වන්නට සැලසුම් කරනවා. ඒ සැලසුම් කරන්නේ විදේශීය ගායකයෙකුත් කැඳවලා. විදේශීය කිව්වහම ඉන්දියාවෙන් තමයි කැඳවන්නේ. ඉන්දියාවේ ඉතාමත්ම ජනප්‍රිය ගායන ශිල්පීන් ශිල්පිනියන් කැඳවලා ඔවුන් ලවා ගීත ගායනා කරනවා කිව්වහම ලංකාව පුරා ලක්ෂ ගණනක් ගාලු මෝදුර පිටියට, එහෙම නැත්නම් ගෝල්ඩ් ෆේස් එකට පිරී ඉතිරි යන්නට පටන් ගන්නවා. මේ දවස හරියටම මොහම්මද් රාෆි ගායන ශිල්පියා ශ්‍රී ලංකාවේ ගීත ගායනා කළ දවස. දැන් මොහම්මද් රාෆි ගායනා කරනවා වගේම ඉතින් අපේ දේශීය ශිල්පීන් ඔක්කොම ගායනා කරනවානේ. ඒ අයගේ අන්තිමටම අර සෙස්ස පස්සට වගේ හොඳ හොඳ සෙල්ලම් එළි වෙන ජාමිට වගේ මොහම්මද් රාෆි ගායනා කරන්නේ අන්තිමට. මුලින් තමයි අපේ අය ගායනා කරන්නේ. මගේ දැසටම දුටු දර්ශනයක් හින්දා මට මේක සහසුද්දෙන්ම රසවත්ව කියන්න පුළුවන්. ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා වේදිකාවේ ඉස්සරහා පුටුපේලියේ ඉස්සරහින් වාඩිලා ඉන්නවා. හර්සන් සමරසිංහ මහත්මයා තමයි වේදිකාව බාරව ඉන්නේ. දැන් තාම මොහම්මද් රාෆි එන්න සූදානමක් නැහැ. නමුත් ජෝතිපාල තාම සිංදු කිව්වේ නැහැ. විවිධ අය ගීත ගායනා කරනවා. ඉතින් දැන් ඉතිහාසයේ හඩ්සන් සමරසිංහ මහත්මයාට, අපි හඩ්සන් අයියා කියලා කියමුක අපි කතා කරන හැටියට, හඩ්සන් අයියට අනවිඩයක් එනවා. කාගෙන්ද? ලොක්කගෙන්. ලොක්ක කියන්නේ ජේයා ජනාධිපතිවරයා. ලොක්කගෙන් පණිවිඩයක් එනවා එන්න කියලා. හඩ්සන් අයියා බොහොම කලබලයේ ගිරවිලා නැවිලා ස කියලා. ජෝර්ජ් පාල සිංදු කියන්නේ කොයි වෙලාවටද කියලා. මේ ජයජාවදන මහත්මයාගේ අමුතු කටහඬක් තියෙනවා. ජෝර්ජ් පාල සිංදු කියන්නේ කොයි වෙලාවටද කියලා. හඩ්සන් අයියා ඉක්මනට සරෙන් ඊළඟට සිංදු කියන ඊළඟට ජෝතිට කියන්න මෝරා සිංදුව කියන්න කියලා. මෝරා සිංදුව මෝරා මොකද සර්? මෝරා සිංදුව මෝරා සිංදුව මෝරා සිංදුව ජෝතිගේ මෝරා මෝරා සිංදුව මෝරා සිංදුව කියන්න කියන්න. සර් ලොකත් එක ඉතින් ආයි තර්ක කරන්නේ ගිහිල්ලා වේදිකාවට ගිහිල්ලා ඉක්මනටම කිව්වා ජෝතිට, ජෝති මාර වැඩේ ලොක්ක කියනවනේ මේ උඹට මේ 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 මෝර සින්දුව කියන්න කියලා. මොර මොන මෝරෙද බං? මෝරා මෝර සින්දුව මම කියපු මෝර සින්දුවක් නෑ බං. ඉලන් උඹ සින්දු කියන්නේ ඔව් මම යන මම ස්ටේජ් එකට කියලා මං. ජෝති ලොක්ක කිව්වේ මෝර සින්දුව කියපන්. මම කියපු මෝර සින්දුවක් නෑ බං. දැන් ඉතින් ජෝතිපාල ඊළඟට සින්දු කියන්නත් යන්න ලෑස්ති. ටිකක් වෙලා ඉන්නකොට හඩ්සන් අයියට මතක් වෙනවා මෝරා සින්දුව මෝරා සින්දුව. ලොක්කට ඔච්චරම මතක හිටින්න බෑ මෝරා සින්දුව. මෙයා කිව්වේ නැත්තම් මොකද්ද මෝරා සින්දුව? මොකද්ද මෝරා සින්දුව? හරිනේ මතක් වුණා එකපාරට. ජෝති ජෝති මචං මෝරා සින්දුව ලොක්කගේ. අනේ මම නෑ බං සින්දුව. සිරියාමේ සාරා නැගේවි හද මෝරා අන්ජාදී. ඊළඟ කොහොම හරි ගිහිල්ලා සිරියාමේ සාරා නැගේවි හද මෝරා කිව්වා. ජේ.ආර්. ජයවර්ධනට හරි සතුටුයි. වාව හොඳයි බොහොම හොඳයි ජෝති කිය කිය අප්පු ටික ගායි හිටියා. මදි දෙයෙන් ජේ.ආර්.ට ජෝතිපාල මෝරා සින්දුව කියපු ඇති. ඔන්න බලන්න අපේ වෙච්ච අපූරු රසවත්
ජෝති කතා තව ගොඩක් තියෙනවා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ආයුබෝවන්.